රටේ ජනාධිපතිවරයා ඔබේ විෂයට සම්බන්ධයි. ජනාධිපතිතුමා ඒ ගැන සෑහෙන දැනුමක් තියෙන. අනුර කුමාර දිසානායකට විතරද මේ සබ්ජෙක්ට් එක තේරුනේ? රට දියුණු කරන්න අවශ්‍ය හැම ක්ෂේත්‍රයක් ගැන මගෙන් ඇහුවා. ඔබ ඇයි මේ කතාව මීට පෙර කිව්වේ නැත්තේ? මට උදව් කරන්න මම හැමදේම දන්නේ නැති මිනිස්සෙක් කියලා. ඒක තමයි ඉතිහාසයේ දේශපාලනේ කියපු හොඳම කතා. කොපමණ විතර ලොකු ආර්ථිකයක් ඉලක්කම් වලින් කියන්නේ? මේ රටේ ණය ගෙවීම හැකියාව තියෙනවා ඉතා කෙටි. බිලියන 100.6ක්. සම් ටෝටල් ලංකාවේ පතල් වගේ කීයක් තියෙනවද? පතල් 3000ක් තියෙනවා. ඒ ඔක්කොම වහලා ඔබේ පතලෙන් විතර ඔබට ලංකාවේ ණය ගෙවන්න පුළුවන්. බලල්ලක් තියෙනවා. මේ රට දියුණු වෙන රකමැති කොයි රටවල්ද තරංකාරීත්වයේ තියෙන්නේ? බලගතු රටවල් සියලු දිනාට මේ බලශක්තිය අවශ්‍යයි. එනර්ජි මිනරල්ස් තමයි මේ කතා කරන්නේ. මේ රටවල් දන්නවා ඒ ශක්තිය අපිට තියෙනවා. ලංකාවේ පළවෙනි යකඩ කර්මාන්තේ පටන් ගන්න හැදුවා 2004. ප්‍රශ්න කියලා ඒක නැවැත්තුවා. අපි ලංකාවේ පළවෙනි සෝලා ෆැක්ටරි හදන්න හැදුවා. ඝෝෂණ කළා නවත්තලා අපේ ආයෝජකේ බය කරා. දැන් අපිට එක්ස්ප්ලෝර් කරන්න පුළුවන්ද? අපිට වැඩි එක්ස්පර්ට්ලා කවුරුවත් නැහැ. ඇමරිකාවේ තියෙන ලොකුම කම්පැනි දෙකෙන් එකකට තමයි අපි එක්ස්පෝර්ට් කරේ. එතෙන්ට ගිහිල්ලා ඒගොල්ලන්ට කියන අපේ බඩු ගන්න එපයි. ෆොරින් රටවල් වලට බ්ලොක් කරේ ලංකාවේ රාජ්‍යාංශ නිලධාරීන්. කඩේ අපු කියන ඒගොල්ලන් කරේ. ඒගොල්ලෝ පිටරටට ගිහිල්ලා මේක කියන්නේ නැහැ. රාජ්‍ය බලයත් එක්ක ලැබුණොත් මේ වැඩේ පටන් ගන්න පුළුවන්ද? පතල් 1000 රීස්ටාර්ට් කරනවා. ලොකු රික්වයර්මන්ට් එකක් තියෙනවා. චීන ග්‍රැෆයිට් විකුණන්නේ නැහැ. පතල් 1000ම ඇක්ටිව් කරන්න අවුරුද්දක් යනවා. ඩොලර් 50000 ඉඳලා මිලියන ගණන් යනවා ග්‍රැෆීන් වලට. අපේ රටේ මිනිස්සු කැමති නම් අපේ රට දියුණු වෙන්න අච්චාරු කරගන්න හොඳ නැහැ ඕනෑම මැතිවරණයක්. ජනාධිපතිට සහයෝගය දෙන්න පුළුවන් මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. පාර්ලිමේන්තු බලයත් NPP එකටම දෙන්න කියන එකද කියන දන්නේ? අනිවාර්යයෙන්. සමහරු කියන එහෙම කරන්න එපා. ජනාධිපති වෙනම පක්ෂයක ඉන්න ඕන. විපක්ෂ වෙනම තැනක. ප්‍රජාතන්ත්‍රවාදී නිසාම රටට කෙලවෙලා තියෙනවා. පාලකයා පත් කරපු දවසර පහුවෙන් ඉඳලා ආයෙලවන්න try කරා. ඒ දියුණු රටවල අවුරුදු පහකට ඡන්දයක් දුන්නොත් අන්තිම මාස දෙක තමයි ඡන්දෙට ඉස්සෙල්ලා මේ ගැන කතා කරන්නේ. එතකන් ඒ රට වෙනුවෙන් මිනිස්සු එක්කව් වෙලා රජයත් එක්ක වැඩ කරනවා. මේ රටේ හැමදාම කෙලවෙන්නේ ඕක නිසා. TFMගේ 78ට වඩා වැඩි කැලින් වේවි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම වේවි සබන් British Way English Academy ජීවිතේම හදන තැන ඇහෙනවද ලොව හොඳම ශ්‍රවණාධාර වික්‍රමාරච්චි Hearing Care Send and receive packages by sea or air from UK, Europe, Japan and Australia. Multilec Brilliant White gavanam ai khatha dekak ne kaha wenawa boru. Multilec Brilliant White. බලශක්ති හා කර්මාන්ත විෂය බහර ඉංජිනේරුවරයෙක් කීර්ති වික්‍රමරත්න ජනාධිපති ධූර අපේක්ෂකයෙක් අපේ ජනබල පක්ෂයේ හිටපු මොකද හිතෙන්නේ ලැබපු ප්‍රතිඵලය පිළිබඳව සමහර මේ 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 හිටපු ඇමතිවරුන්ගේ මට්ටමත් එක්ක බලනකොට නම් මේ මේ සෑහීමටපත් වෙනවද කියලාත් ඔබට සෑහනපත් වෙන්න පුළුවන් ඇති කියලා මට හිතෙනවා කෙසේ වෙතත් මොකද ඔබ හිතන්නේ මුලින්ම සැලම ස්තුතිවන්ත වෙන ඔබතුමාගේ ආරාධනාවට මම ඇත්තටම සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි අතින් අපි දේශපාලනේ නොහිටපු නිසා අපිට යම් යම් අත්වැරදින් වුණා. මේ ඔබේ පළවෙනිම ඇතිවරණයද? ඒ කියන්නේ පිට පෙර කිසිම ඇතිවරණ තරම් කළ නැහැ. නැහැ මම දේශපාලනේ හිටියේ නැහැ. හිටියම නැහැ. හරි මොකද අතපසු වෙයි මුනේ? අපේ කවුන්ටින් සෙන්ටර්ස් වල කවුරක්වත් දාලා තිබ්බේ නැහැ. ඒ ඔබට අවස්ථාවක් තියනවා දාන්න අපේක්ෂකයට අවස්ථාවක් තියනවා දාන්න. ඒක ඔබේ වරදක් නේ. ඒක ඇත්තටම වැරදක් මේ යම් ප්‍රමාණයක් දාලා තිබුණා ඒගොල්ලෝ වෙන වෙන තැන් වලට ගිහිල්ලා තිබුණා. ආ දාපු මිනිස්සු මාරු වෙලා. මාරු වෙලා. ඉතින් දාපු මිනිස්සු මාරු වුණාට පස්සේ ඒ කියන්නේ කවුන්ටින් ඒජන්ට්ස් ලෞබේ නියෝජිතයෝ එතන හිටියේ නැහැ ගණිනකොට. ඒතර ඒ කියන්නේ ඔබට ඡන්ද වැටුණා වැටුණු ඡන්ද වෙන කෙනෙක්ට දැම්මා කියලා සැකයක්ද තියෙන්නේ? එහෙම වෙන්න පුළුවන් මොකද අපි ජීවිතේට නන්නාඳුරන අපි ලීෆ්ලට් එකක් බෙදපු නැති ප්‍රදේශවලත් ඡන්ද 50ට තියෙනවා. හැබැයි අපි ප්‍රධාන වශයෙන් උදව් කරපු මිනිස්සු දහස් ගණන් ඉන්න අඩු ගානේ අපි ඡන්ද 5000 කයි කියලා හිතු ප්‍රදේශවල අපිට කෝල් කරලා මිනිස්සු දහස් ගණක් අපි දැම්මා සර් පවුලෙම දැම්මා කියපු තැන්වල ඡන්ද 25ක්. දැන් ඔබ මහනුවර දිස්ත්‍රික්කයේ ඔබේ උපන් ගම මහනුවර ඡන්ද කීයක් තියනවද? මහනුවරේ තියෙන ඡන්ද 25යි. ඒක හිතන්න බැරි කතාවක් නේ නේ. ඥාතීන් කොච්චරද? ඥාතියෝ මගේ කර්මාන්තශාලාවේ ඉන්න අය සහ මට කෝල් කරලා ඡන්ද දවසේ සර් අපේ පවුල් ඔක්කොම දැන් මේ සර්ට කියලා කියපු කට්ටියට බොරුවට කියන්න ඕනේ නැහැ නේ. නොකර සද්ද නැතුව ඉන්නවා මිසක්. ඔව්. ඉතින් එහෙන් බැලුවාම ඡන්ද 3000ක් එන්න තියෙන තැන් වල ඡන්ද 25යි. ඉතින් ගාතන් ගොඩි වෙන්න පුළුවන්, යාපනය වෙන්න පුළුවන්, කයිට්ස් වෙන්න පුළුවන්. අපි ජීවිතේට කතා නොකරු පැත්තල ඡන්ද 50ට මාරු වුණාද? තව කීර්ති දැන් නාමල් රාජපක්ෂලා දෙන්නේ. ඒ වගේම කැල්කියුලේටර් එකයි ටෙලිෆෝන් එකයි තව තැනක. තව කීර්තිනේ කොතන හිටියද?
කීර්ති රත්න කියලා මම කීර්ති වික්‍රමරත්න කීර්ති රත්න කියලා මහත්තයෙකුත් හිටියා. ඔව්. එයාගේ තාත්තාත් එක්ක එයා ඔබට වඩා වැඩිද? ගොඩක් වැඩි. ආ එහෙනම් මාරුණා දන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. ආහා. ඉතින් ඇත්තටම කෙසේ වෙතත් ඉතින් ඔබට දින සැකේ මාරුණා කියන එකද එහෙම නැත්නම් කවුන්ටිං ඒජන්ට්ස්ලා නැති නිසා හොරකමක් කළා කියලාද? ඔව්. පස්සේ ඉතින් අපි යාළුවෝ කිව්වා මේ මචං ඔබ කවුන්ටිං සෙන්ටර්ස් වල දාන්න එපා අනිවාර්යයෙන්ම මිනිස්සු නැත්තම් මේ රටේ වෙන හැටි දන්නවනේ කියලා. ඉතින් එතකොට ඉතින් ටිකක් too late. සහ ඇත්තටම අපිත් එක්ක දැන් පක්ෂ කීපයක් හිටියානේ. ඒවත් උදාහරණයක් ඇටේ මහාචාර්ය තිස්ස විතරමතුමා මං වෙනින් දැඩි ලෙස මෙණී හිටියා. හැබැයි එතුමාගේ පක්ෂයම අය අපිට විරුද්ධව වෙනමම කැම්පේන් කරා. හරි කෙසේ වෙතත් කමක් නැහැ. දැන් වෙච්ච දේ වුණා. කොහොමටත් අනිවාර්යෙන් අපි එක දේ පිළිගත යුතුයිනේ. ඔබ මේ රටේ ජනාධිපති වෙන්න නියමිතව හිටපු ලැයිස්තුවේ කෙනෙක් නෙමෙයිනේ. ඒ නිසා ඒ ගැන කතා කරන්න තේරුමක් නැහැ. ඔබ අගවන දෙවනිය වෙන්න හිටපු කෙනෙකුත් නෙමෙයි. තුන්වෙනිය හතරවෙනිය වෙන්න හිටපු ලැයිස්තුවේ කෙනෙකුත් නෙමෙයි. අපි ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් මොකද්ද ඔබේ දේශපාලන මෙතනින් අවසන්ද? ඔබ නැත්නම් ඔබේ පරණ වෘත්තියට යනවද? එහෙම නැත්නම් දැන් පාර්ලිමේන්තුව ඉස්සුවලා හැරලා තියෙන්නේ නේ? මේ මහ බැතිවරණේ නොවැම්බර් මාසේ තියෙනවා. මොක ඔබේ දේශපාලනය නැවත පාර්ලිමේන්තුව දෙසට හැරෙන්නේ මොකද්ද කරන්නේ? ඉල්ලීම් විශාල ප්‍රමාණයක් තියෙනවා විවිධ පක්ෂවලින් කතා කරනවා, සන්ධානවලිනුත් කතා කරනවා. මගේ තීරණේ තමයි මම ඉන්නේ මේ රටකොඩ ගැනීම කියන ස්ථානයේ. මම එදා හිටියත් අද ඉන්නේ තනාගෙදර ඉන්නේ. ආරාධනා ගොඩක් තියෙනවා. ආරාධනා තියෙනවා පක්ෂවලට එන්න කියලා. ඔව් පක්ෂවලට එන්න කියලා. සහ දැන් සන්ධානගත වීම පවතිනවා. එතෙන්ට එන්න ඒ වගේ කියනවා. ඊට පස්සේ දැන්ට ඉන්න පක්ෂෙත් ඒගොල්ලනුත් කියන්නේ අනිවාර්යයෙන්ම මේ පක්ෂෙත් එක්ක අහුවෙලා ඉදිරියට හැමදේම කරමු කියන එක. දැන් ඔබේ ඔබ දැන් ඉන්න රටේ ජනාධිපතිවරයා ඔබේ විෂයට සම්බන්ධයි ග්‍රැෆීන් ගැන නිතර කතා කරපු කෙනෙක්, මේ ස්වීඩන් හරි ඔයගේ රටවල ගිහිල්ලා මේ කතා කරපු කෙනෙක්, මේ පස්සේ ලොකුවට කතාබහට ගියා. ඔය මොකද ග්‍රැෆීන් ග්‍රැෆයිට් පටලවා ගත්ත කියලා කතාවකුත්. ඔව් ඒක ඉතින් සාමාන්‍ය අපේ මිනිස්සු hina වෙන්න කැමතිනේ. ඔව් ඉතින් ඇත්තටම එතුමා මම ඉතින් ඡන්දයක් තියෙන වෙලාවේ මට ඒ කියන්න බෑ. ඒක නිසා මම යම් දේවල් කිව්වේ නෑ. ඇත්තටම මම එතුමත් එක්ක දීර්ඝ සාකච්ඡා තිබ්බා. හම්බෙලා තියෙනවා. ඔව් හම්බෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ රටේ මම අනිත් සියලු දෙනාවත් හම්බ වුණා. මට එන්න කිව්වා විවිධ දේවල් ගැන කතා කරන්න. ඉතින් ඇත්තටම දැන් ඉන්න දැන් පත්වෙච්ච ජනාධිපතිතුමා ඒ ගැන සෑහෙන දැනුමක් තියෙන එතුමාට ග්‍රැෆීන් ගැන විශාල ඌමනාවක් තිබුණා මේ රට ඉදිරියට ගෙනියන්නේ. ඒ කියන්නේ ඔබ හමු වෙච්ච නායකයෝ අතර අරන් බලන විට අනුර කුමාර දිසානායකට විතරද මේ සබ්ජෙක්ට් එක තේරුනේ? මේ සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි, මට පැය ගාමාරක සාකච්ඡාවකට එන්න කියලා දුන්නේ ওই පක්ෂ ඔක්කොගෙම වගේ. ඇත්තටම මේ සාකච්ඡාව අපි එතුමත් එක්ක කරපු සාකච්ඡාව මගේ පැය 3.5ක් ගියා. ඔව්. ඉතින් එතුමා රට දියුණු කරන්න අවශ්‍ය හැම ක්ෂේත්‍රයක් ගැන මගෙන් ඇහුවා. එතුමා අර එතුමා මේ ඊයේ පෙරද කියලා තිබ්බනේ මට උදව් කරන්න මම හැමදේම දන්නේ නැති මිනිස්සෙක් කියලා. ඒක තමයි මේ මෙතෙක් මා හිතන ඉතිහාසයේ දේශපාලනය කියපු හොඳම කතාව. ඇයි ඔබත් සමග කරන තුන්වෙනි සාකච්ඡාව මේ? ඔබ ඇයි මේ කතාව මීට පෙර කිව්වේ නැත්තේ? ඔහුව ප්‍රමෝට් වෙයි කියලා මේ ඡන්ද කාල පරිච්ඡේද නිසාද? මම එතකොට ඉන්ඩිපෙන්ඩන්ට් කැන්ඩිඩේට් කෙනෙක් නේ. මට ඔබ හිතුව ඔබ ප්‍රොක්සියක් වෙයි, ඩමියක් වෙයි වගේ කියලා හිතන්න පුළුවන් කියලා. ඒකද? ඔව් නෑ, ඇත්තටම මේ දැන් එතුමා සියලු ක්ෂේත්‍ර ගැන මම කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රධානීෙක් සහ බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රධානීෙක්. ඉතින් මම කාටවත් මම ඉන්ඩිපෙන්ඩන්ට් තාම මම ඉන්ඩිපෙන්ඩන්ට් පුද්ගලයෙන්නේ. හැබැයි ඉතින් මම ඇත්ත කියන්න එපා. ඔබ ඉන්ඩිපෙන්ඩන්ට් නෙමෙයි, ඔබ අපේ ජනබල පක්ෂයේ මේ වෙනුවෙන් නෑ නෑ හරි. ඔබට පක්ෂයක් තියෙනවා? නෑ මම පක්ෂයක් තියෙනවා. ඒක නෙමෙයි මම කියන්නේ, එහෙම නෙමෙයි. මම චන්දිරි ඉදිරිපත් උනේ වෙනමම පක්ෂයකින් ස්වාධීන පුද්ගලයෙක් හැටියට. ඉතින් මම මේ වෙලාවේදී යම් ප්‍රකාශයක් කිරීම වැරදි. ඒක නිසා මම එතුමා ගැන කීවේ නෑ. නැත්තම් එතුමා තමයි ඇත්තටම මෑත ඉතිහාසයේ ග්‍රැෆීන් ගැන කතා කරපු එකම පුද්ගලයා. ඔබ ඔහු ජනාධිපති නිසා ප්‍රශස්ති ගායනා කරනවද? එහෙම නැත්තම් ඔහු ජනාධිපති දින සජිත් හිටියන සජිත්ගේ ගුණ ඔය වගේ වර්ණනා කරනවද? රනිල් හිටියන රනිල්ගේ ගුණ ඔය වගේ වර්ණනා කරනවද? නාමල් ජනාධිපති උනන නාමල් ගැන ගුණ වර්ණනා කරන කෙනෙක්ද? කොහොම කෙනෙක්ද ඔබ? නෑ මම ඊට ඉස්සෙල්ලා ඔබතුමාගේ සාකච්ඡාවෙත් මම කිව්වා යම් පුද්ගලයේ ග්‍රැෆීන් ගැන කතා කර යම් දැනුමක් තියෙන කට්ටිය මෙතන ඉන්නවා කියලා. ඉතින් ඒ එතුමා විතරමයි. ඉතින් කවුරු ආවත් මම ඉතින් ස්ට්‍රේට් ෆෝඩ් ඒ ගැන කතා කරනවා. දැන් ඔබට ආරාධනා කීපයක් විවිධ ශේෂ්ත්‍රවලින් ලැබී තිබෙනවායි කිව්වා. ඒ කියන්නේ ඔබ කියන්නේ ඔබට ආරාධනාවක් ලැබුණ ටීම් අතර අපේ ජනබල මේ අපේ මේ මේ ජාතික ජනබල වේගයත් ඉන්නවද? එහෙම නැත්නම් ජාතික ජනබල වේගයෙන් ඇරයුමක් ලැබුණ හොත් ඔබ ග්‍රීන් ලයිට් එකක් දෙන්න සූදානම් කියන එකද කියන්නේ? නෑ මෙහෙමයි, මම කියන්නේ මගේ කතන්දරය ඇවිල්ලා මේ රට නම්බර එකට කියන එක. මට ඇත්තටම දේශපාලනයක් අදාළ නෑ. මට ඕනේ කරලා තියෙන්නේ මේ රටේ ඉන්න බඩගින්න ඉන්න දරුවන්ගේ කුසගින්න නෙවන්ට මොනවද කරන්න පුළුවන්, ඒ දේ කරන්න මම ලෑස්තියි. හරි, මේ රටේ ඉන්න දරුවන්ගේ බඩගින්න එව නැත්නම් කුසගින්න නෙවන්න ගොඩක් අය කියනවා. මේ නිකන් මේ කතා කර කර ඉඳලා වැඩන්නේ, අපිට මොනවද දෙයක් කරන්න පාර්ලිමේන්තු යන්න ඕනේ.
අපිට හමුවෙන අය නිතර කියනවා පාර්ලිමේන්තුව යන්න නැතුව කිසිවක් කරන්න බෑ. ඒ කියන්නේ ඇත්තටම බලයක් නැහැ. දැන් ඔබට මූල්‍යමය ශක්තිය තියෙනවා, ඔබට අවබෝධය තියෙනවා, ඔබට දැනුම තියෙනවා, ඔබට උපාධි තියෙනවා, ඉංජිනේරුවරයෙක්. හැබැයි ඔබට බලයක් නැහැ. බලය කියන්නේ නිල බලයක් නැහැ නේ. ඔබට සිවිල් මේ අපි වගේ සිවිල් ප්‍රොවර්සිය. හරි. බඩගින්න කුසගින්න දරුවන්ගේ නිවන්න මොනවද ඔබට කරන්න පුළුවන්? ඇත්තට මේ ග්‍රැෆීන් ව්‍යාපෘතිය තමයි ලෝකේ දැනට ඉදිරියෙන් තියෙන ව්‍යාපෘතිය. ඒක ලෝකේ පිටරටවල විද්‍යාඥයන්ගෙන් කර්මාන්තකරුවන්ගෙන් ඇහුවොත් එතෙන්ට තමයි ලෝකේ යන්නේ. ඉතින් ඒ රට ගොඩ ගන්න පුළුවන් එදා කිව්වා වගේම රට ගොඩ ගන්න පුළුවන් එක ව්‍යාපෘතියක් තියෙනවා නම් මේක තමයි ඒ නම්බර් එකේ ව්‍යාපෘතිය. ග්‍රැෆීන් ලංකාවේ ආරම්භල්නකිට කොපමණ විතර ලොකු ආර්ථිකයක්ද ඉලක්කම් වලින් කියන්නේ? ඉලක්කම් වලින් කිව්වොත් අපේ පතලේ දැනට ප්‍රොඩියුස් කරන ග්‍රැෆයිට් එක ග්‍රැෆීන් බවට පත් කරොත් මේ රටේ ණය ගෙවීමේ හැකියාව තියෙනවා ඉතා කෙටි කාලයක. ඒ කියන්නේ ඩොලර් බිලියන 54ක් විතර? ඩොලර් බිලියන 54 නෙමෙයි 100ක්. ඩොලර් බිලියන 100.6ක් සම් ටෝටල් එක. ඔව්. ඒ කියන්නේ ඔබේ පතලෙන් විතරක්? ඔව්. ඒතකොට ලංකාවේ පතල් ඔවගේ කීයක් තියෙනවද? ඔබේ පතල් විශාලම එක? ඔව් 3000ක් තියෙනවා. පතල් 3000ක්? පතල් 3000ක් තියෙනවා. ඒ ඔක්කොම වහලා තියෙන්නේ. මම දැන් මගේ මම ජනාධිපති වුණා නම් මම කරන්න යන දේ මම දැන් ඉන්න ජනාධිපතිතුමාට කියනවා වහවහම පතල් 1000ක් අපි පටන් ගත යුතුයි. දැනට වහලා තියෙනවා. ඒකට ලෝකෙට අවශ්‍ය වෙන රෝ මැටීරියල් අති විශාලයි. විශේෂයෙන්ම ග්‍රැෆයිට් ලෝකයේ ගෝලී උෂ්ණත්වය වෙන මම ඔබතුමාට කිව්වා ගෝලී උෂ්ණත්වය වැඩිවීම නවත්තන්න අති විශාල ෆන්ඩ්ස් වෙන් කරලා තියෙනවා. හැබැයි ලංකාව වගේ රටවල් ලේකින් 7-5ක් ගත්තේ නැහැ. ඒ දැනුම අවශ්‍යයි, ඒ පසුබිම හදාගන්න අවශ්‍යයි. එතකොට ඔය ඩොලර් බිලියන 100 කියන එක ඒ ග්‍රාන්ට් එකෙන්ම ගෙවලා ඉවර කිරීම හැකියාව තියෙනවා. අපි ස්මාර්ට් වුණා. ඔබ පම්පෝරිකාරයෙක් නෙමෙයිනේ නේද? ඒ කියන්නේ ඔබේ මොකද රාගෙදරනේ? රාගෙදර පතල ලංකාවේ තියෙන ලොකුම මේ මිලිරන් පතල. ඒතකොට ඒ පතලෙන් විතරක් ඔබට ලංකාවේ ණය ගෙවන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. ඒතකොට ලංකාවේ පතල් 2000ක් තියෙනවා. ඔබ ජනාධිපති වුණා නම් මේකෙන් පතල් 1000ක් ආරම්භ කරනවා. වහලා තියෙනවා. වහාම පටන් ගන්න. හරි. දැන් ඔබ ජනාධිපති නෙමෙයිනේ. දැන් ඔබට සිද්ධ වෙනවා කාට හරි මේ ප්‍රපෝසල් එක දෙන්න. එහෙම නැත්නම් ඔබ අතට මේ බලය ගන්න. එහෙම නැත්නම් ඔබ පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ විෂය හා සම්බන්ධ වෙන කර්මාන්ත හරි ඇමති ධූරයක් හරි ලබාගෙන මේ වැඩේ පටන් ගන්න. ඒකනේ ඔබ කියන්නේ. නෑ, ඒ දේ කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතෙක්කල් අපිට උනේ කර්මාන්තකරුව හැටියට මම ඔබතුමාට කිව්වා යම් වරක මට අවුරුදු 4ක් ගියයි කියලා මට මේ ග්‍රැෆීන් යම් ප්‍රමාණයක් හදාගන්න අවශ්‍ය කිමිකල්ස් වල අවශ්‍යය ගන්න. එහෙම තියෙනවා. ඒ හේතු ඒක නිසාම තමයි මම කිව්වේ මේකේ යම් යම් බලල්ලක් තියෙනවා මේ රට දියුණුවට අකමැති. ඒකට එතකොට ලෝන්ස් දේශීය වශයෙන්ද විදේශීය වශයෙන්ද? දේශීය සහ විදේශීය අයගේ බලල්ලක් මෙහි තියෙනවා. ඉතින් ඒකට මේ දැන් ඉන්න ජනාධිපතිතුමා මේවා දැනගෙන ක්‍රියාත්මක විය යුතුයි. දැන් හරි. දැන් ඉන්න ජනාධිපතිවරයා විශේෂයෙන්ම ඌට බලයක් දීලා තියෙන්නේ ඕකේ හොරු අල්ලනවා කියලා. ඒ කියන්නේ හොරකමට විරුද්ධව. දැන් ඔබ කිව්වා ඔබ සූර්ය බල සංග්‍රහමේදී ඔබට ඇති වෙච්ච ප්‍රශ්න ග්‍රැෆීන් ප්‍රොජෙක්ට් එක ඇති වෙච්ච ප්‍රශ්න අවසන් සාකච්ඡාව ඔබ මරන්න හිටපු හැටි ඔබ මේ 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 මුදල් බලයෙන් ඔබව යටපත් කරන්න හදපු හැටි. ඒ නිසා මොන විදේශ රටවල්ද සාමාන්‍යයෙන් දේශීය බලල් මේ මෙහෙවන්නේ මොන වගේ රටවල්ද? මොකද දැන් ඉන්නේ ජනාධිපතිවරයා දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාවයට ක්ෂණිකව පියවර ගන්න මේ එහෙම ප්‍රතිඥාවක් දීලා ආපු කෙනෙක්නේ. මොකද්ද කියන්නේ? කොයි රටවල්ද තරංකාරීත්වය තියෙන්නේ? රටවල් ගොඩක් තියෙනවා මැතුමා. ඒ කියන්නේ ලෝකයේ බලගතු රටවල් සියලු දිනාට මේ බල ශක්තිය අවශ්‍යයි. ඒතකොට ලෝකයේ අනාගතයේ තීරණය වෙන්නේ මේ බැටරි තාක්ෂණය හරහා. හැම අංශෙම. ඒ වගේම ඊළඟට සෝලා තාක්ෂණය. ඉතින් ඒවට අවශ්‍ය එනර්ජි මිනරල්ස් තමයි මම මේ කතා කරන මගේ ප්‍රධාන බිස්නස් වෙලා තියෙන ඒවා. ඉතින් ඒවා ටික අතේ තියෙන මිනිහ තමයි ලෝකේ අනාගතයේ බල ශක්තිය පාලනය කරන්නේ. ඒක ලෝකේ රටවල් දන්නවා ඒ ශක්තිය අපිට තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි නියුක්ලියර් පවර් ඊළඟ එක ප්‍රධාන එක. මේ ඔක්කොගෙම තියෙන මූල බීජය ලංකාවේ තියෙන අපේ ඛනිජ සම්පත. ඒක නිදාහනයක් උඩ නිදාගෙන ඉන්න જાතියක් අපි. අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා තමයි මම මේ සැරේ ජනාධිපතිතුමාට ඉදිරිපත් වෙන ප්‍රධාන හේතුවක් මේක මිනිස්සු නොදැන මේක බලල්ලත් තරා ලෝකෙ පිටරටවලට ගියොත් මේ රටේ ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා. මම ඒක නිසා මේ දැන් ඉන්න ජනාධිපතිතුමාට කියන්නේ මේ ටික වහාම අපි එක්කහුවලා ගොඩ ගන්න අවශ්‍යයි. අරගෙන වැලි ඇඩ් කරලා පිටරටර උපරිම මිලට විකිණීම තමයි එතුමා කරන්න අවශ්‍ය. දැන් ඔබ මේ වර්තමාන ජනාධිපතිවරට තේරුම් ගන්න පුළුවන් විදිහට කියන්න. කලින් කිව්වා මම කලින් කියලා තියෙන ඔබතුමාට පැහැදිලි කරේ කතාවක් නෑ. මේ අලුත් ෆ්‍රෙෂ් කතාවක් කියලා දන්න ඔබ දෙන පළවෙනිතර හම්බෙන්නේ. ඔබ මේ දක්වා දරපු උත්සාහයන් මොනවද? බ්ලොක් වුණේ කොතනද? කොතනට වෙනකම් මේක අරන් ගියාද? හරි. මගේ කිසිම බාධා කිරීමක් නෑ. ඔබ කතා කර යන්න. ඔව්. මම ලංකාවේ පළවෙනි යකඩ කර්මාන්තේ පටන් ගන්න හැදුවා 2004. ඒකේ පරිසර ප්‍රශ්න කියලා ඒක නැවැත්තුවා. එහෙම නොනැවැත්තුවා නම් අපිට ඒ දවස්වල වාර්ෂිකව ඩොලර් මිලියන
පන්සියක් හයිසියක් අත ප්‍රමාණක් මේ රට ඉතුරු කරන්න තිබ්බ. ඊට පස්සේ අපි ලංකාවේ සීනි නිෂ්පාදනය ගැන දැඩි ලෙස කතා කළා. අපිට ඒවට අවශ්‍ය ඉඩම් හම්බුනේ නැහැ. ඊට පස්සේ අපි ලංකාවේ පළවෙනි සෝලා ෆැක්ටරි හදන්න හැදුවා. ඒක පළවෙනි පියවර කරනකොටම උද්ඝෝෂණ කළා, නවත්තලා අපේ ආයෝජකේ බය කරා. එතකොට ඒ කාලේ සෝලා ටික හැදුවා නම් අද මේ වෙනකොට බලශක්ති ප්‍රශ්නේ, ඒ කියන්නේ අඩු ගානේ ගෙවල් වලට ඉලෙක්ට්‍රිසිටි දෙන ප්‍රශ්නේ සෑහෙන දුරට විසඳලා. ඊට පස්සේ මට රංජිත් සිම්බලපිටිය ඇමතුමා දුන්න chance එකෙන් මම ගිහිල්ලා සූරි බල සංග්‍රාමය කළා. එතනින් අති දැවැන්ත මුදලක් ඉතුරු කළා. ඒ වෙලාවේදී අපි මම සටන් කරේ ඇත්තටම ඒ කාලේ නෝට CB එකේ ඉතාමත්ම බලගත් ආයතන ලංකාවේ තිබිච්ච ඒගොල්ලන් සහ ඊට පස්සේ ඉම්පෝර්ටර්ස්ලා ඒගොල්ලත් එක්ක හැපිලා මම ඒදී ක්‍රියාත්මක කරා. ඉතින් ඒ වගේම තමයි දැන් ග්‍රැෆයිට් සහ ග්‍රැෆීන් කියන එක. මම ග්‍රැෆයිට් එක අඳුරගන්න මේ ටික ග්‍රැෆීන් පටන් ගන්නකොට ලංකාවේ කිසි කෙනෙක් ග්‍රැෆයිට් සහ ග්‍රැෆීන් ගැන කතා කරන්නේ නැහැ. බෝබල කාට ගා ඒගොල්ලන්ගේ මැටීරියල් ටික එක්ස්පෝර්ට් කරපු එක තමයි සිද්ධ වුනේ. ඊට පස්සේ මම ආවට පස්සේ මම ලෝකේ වටේට ගිහිල්ලා අපේ ග්‍රැෆයිට් සහ ග්‍රැෆීන් වල තියෙන ක්වොලිටි එක ගැන කිව්වා. වර්ල්ඩ් එක්සිබිෂන් වල මම ගිහිල්ලා කිව්වා මේ ලංකාවේ තමයි ලෝකේ හොඳම ග්‍රැෆයිට් තියෙන්නේ. ඒ වෙනකොට ලෝකේ වැඩි දිනක ඒක දැනගෙන හිටින්නේ නැහැ. ලෝකෙට අමතක වෙලා තිබුණේ. ඊට පස්සේ මම 2010 ඉඳලා ඒක කියන්න පටන් ගත්ත පස්සේ ඔබතුමාට බැලුව හැකි GSMB එකට 2012 වෙනකොට ලෝකේ හැම රටින් වගේ ඇවිල්ලා මේ ලංකාවේ ග්‍රැෆයිට් එක්ස්ප්ලෝ කරන්න මිනිස්සු කම්පැනි 100 ගණන් 1000 ගණන් ආවා. ඒ ඔක්කොම කරේ මේ මගේ ප්‍රචාරය නිසා. ලෝකේ එක්ස්ප්ලෝ කරන්න අපිට බැරිද? නෑ පුළුවන්. අපි දැන් මේ මන්නාරන්ද්‍රෝණියේ තෙල් එක්ස්ප්ලෝ කරනකොට අපිට කරන්න බෑනේ ඒක. ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ නිසා තමයි ඒක මේ භූමි මේ කට්ටි වශයෙන් වෙන් කරලා දුන්නේ. නමුත් එක්ස්ප්ලෝ කරන එක අපිට බැරිද? නෑ පුළුවන්. උදාහරණයක් විදිහට ඉල්මලයිට් එක්ස්ප්ලෝ කරනකොට ලංකාවේ කම්පැනි තමයි එක්ස්ප්ලෝ කරේ. අපි අරන් කලින් සැරේ කතා කළේ හේලිස් එකයි, ඇක්සස් එකයි, ඩිල්මා එකයි ඔය වගේ කම්පැනිස් තුනක්. හැබැයි එක්ස්ප්ලෝ කරේ ඒගොල්ලෝ. අපි ඊට පස්සේ මේ මොකද මයිනින් රයිට්ස් දුන්නා. අර පුංචිලමගේද කවුද කාගේද කියන එක මේ කවුද චාමර සම්පත් ඇමතිවරයා ඉන්නකොට මේ ශ්‍යාමක් රුපියල් 1000ක ශ්‍යාතිර කම්පැනි එකට. ඕකනේ උනේ. දැන් අපිට එක්ස්ප්ලෝ කරන්න පුළුවන්ද? ඔව් අපිට එක්ස්ප්ලෝ කරන්න. දැන් ග්‍රැෆයිට් කියන එක අපේ මේ මහ පොළොවේ දිනවනේ. ඒක අපිට වැඩි එක්ස්පර්ට්ලා කවුරුවත් නැහැ. ඉතින් ඒකයි මම කියන්නේ කිසිම මයිනින් ඉන්ඩස්ට්‍රි එකක් පිටට දෙන්න අවශ්‍ය නැහැ. නෑ මහන එක්ස්ප්ලෝ කරන ටෙක්නොලොජි එක තියෙනවද? ඔව් තියෙනවා. ඒ ටෙක්නොලොජි එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ ඔබතුමාලා ගම්මානවල ඇවිද්දා නම් ඒවැය තියෙන තැන් අරවා මේව ඔක්කොම හිස්ටරි එකේ මේවා තියෙනවා. ඔව් හරි කියනකෝ තියෙනවා. ඉතින් එතකොට ඒක නිසා වහාම කවුරු පටන් ගත්තත් දැන් වහාම ඒ කර්මාන්තික වහාම රීඇක්ටිවේට් කරන්න ඕනේ. දැන් ඔබ හිතන විදියට දැන් ඔබ මෙතන උගුරට හොරා බෙහෙත් බොන්න ගියොත් මේ ගේම් එක හරියන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේ බබ් 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 ගාලා කතා කරන ගියොත් මේක හරියන්නේ නැහැ. කොතනද හිර වුනේ? කවුද හිර කළේ? ඉන්ටර්නැෂනල් ප්‍රෙෂර් එක පිටින් එහෙ දැන් ඔබ කිව්වා විදේශීය මේ 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 නියෝජිතයෝ ලංකාවේ බලලත් ඉන්නවා. අනිවාර්ය සල්ලි වලටනේ. කොහෙද બ્લોක් කරේ කියන්නේ? දැන් මෙහෙමයි දැන් මම යම් අවස්ථාවකදී ලෝකේ ගොඩක් ග්‍රැෆයිට් ටික එක්ස්පෝර්ට් කරන්න පටන් ගත්තා. එතකොට ඇමරිකාවට ගිහිල්ලා අපෙන් ඇමරිකාවේ දෙන ලොකුම කම්පැනි දෙකෙන් එකකට තමයි අපි එක්ස්පෝර්ට් කරේ. එතෙන්ට ගිහිල්ලා ඒගොල්ලන්ට කියනවා අපේ බඩු ගන්න එපයි කියලා. ඒ තත්ත්වෙට මේක ඇවිල්ලා තියෙනවා. ලංකාවේ? ලංකාවේ. හා මොකද ආයතනය? ඇස්බරික් ග්‍රැෆයිට් කියලා. නෑ නෑ ඔබේ ආයතනේ මං අහන්නේ. නෑ නෑ එහෙ ඇමරිකාවේ. හරි හරි මෙහෙන් ගිහිල්ලා කියන්නේ කොයි ආයතනෙන්ද? මේක තමයි කියන්නේ. අපි ඒව දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඔයගලගේ ග්‍රැෆයිට් ගන්න අපිට එපයි කියන ඔයගලගේ ලංකාවෙන්ම කියනවා. ලංකාවෙන් කියනවා. ඉතින් එච්චර තරම් මේ මාෆියා බලවතුයි. මොකද ඒගොල්ලන්ට ඕනේ අපි ඒතර ලංකාවට ඩොලර් ගේනකොට මේ ලංකාවට නේ ඩොලර් ටික එන්නේ. ඔව් ඒතර බ්ලොක් කරනවා වාසිය කාඩ් යන්නේ. නෑ එතකොට මේක ජාත්‍යන්තර වෙක් අහුවෙලා මේ අපේ රටේ තියෙන සම්පත් අපෙන් පිටර අරගෙන එතකොට දැන් අපිට එතකොට ආර්ථිකය කරගෙන යන්න බැරි වෙනවා. අපි එක්ස්පෝර්ට් එක නැවැත්තුවාම ඉතින් එංගලන්තේ ගිහිල්ලා ඒ කම්පැනි වලට ගිහිල්ලා තුන ඇමරිකාවේ ගිහිල්ලා කියලා තිනවා. එහෙම කළා අපේ එක්ස්පෝර්ට් ටික හිර කරනවා. එතකොට මොකද වෙන්නේ? එකක් ලංකාවට ඩොලර් එන්නේ නැහැ. ඊට පස්සේ අපි ආයතනයක් හැටියට අපි හිර කරනවානේ. ඉතින් ඒ වගේ මෙතන මම අහන්නේ එක නෙමෙයි මහත්මයෝ. දැන් ලංකාව ටී එක්ස්පෝර්ට් කරනවා. ඒත් ලංකාවත් එක තරංකාරී රටවල් ඉන්නවා. කෙන්නියා ඉන්නවා, චයිනා ඉන්නවා, ඔයගේ රටවල්. ඒත් ලංකාව රෂියන් මාකට් එකට වගේ යවනවා. නෑ මේක අපේම රටවල මිනිස්සු මේවා කරන්නේ. හරි අපි ලංකාවෙන්නේ කරන්නේ. හරි. එතකොට දැන් අපි හිතමු ඔබ කිව්වේ විදේශ රටවල් වල බලල්ලත්. එහෙමනේ ඔබ කිව්වේ. හරිද? එතකොට ලංකාව මේක එක්ස්පෝර්ට් කරන්න ගත්තොත් ත්‍රෙඩ් එකක් වෙන රටවල්නේ ලංකාව ගන්නවා ඇත්තේ. නෑ නෑ මේකේ දින වටිනාකම අනු ඒගොල්ලන්ට ඕනේ මේව අත්පත් කරගන්න. කාටද? ඒ පිටරට ආයතන හරි හරි දැන් දැන් අනාගතේට ඔබතුමා හිතන්නකෝ මේ 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 ඔයිල් ප්‍රොඩියුසින් කන්ට්‍රීස් කියලා ඒගොල්ලන්ට ලොකු ත්‍රෙඩ් එකක් එනවා මේ රටේ බැටරි හැදුනහම මේ රටේ ග්‍රැෆයිට් ග්‍රැෆීන් වලින් බැටරි හැදුනහම ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය නැතු වෙනවා. අපි ග්‍රැෆීන් වලින් මේ එක්ස්පෝර්ට් මාකට් එකට බැස්සොත් ලොකුම ත්‍රෙඩ් එක එන්නේ චීනෙටනේ. චීන වෙන්න පුළුවන් තෙල් ප්‍රොඩියුසින් කරන කන්ට්‍රීස් හැම එකටම මේ ප්‍රශ්නේ එනවා. එතකොට අපි හිතමු උදාහරණ දෙක චීනේ. ඒ කියන්නේ චීනේ තමයි මේ බලලත් ලංකාවේ මේ 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 වගේ හසුරුවන්නේ.
ක්ස්පෝට් මාකට එනක ලක්වන්න නෑ එහෙමන්න මේ දැ චීන කොමටත් බෑන් කරන්නේ දැන් චීන දෙදස් විසිතුනේ නොවැම්බර් මාස කියනවා චීන රජය විසින් අපි අපිට අවශ්‍ය රටවල් ටිතරයි ග්‍රෆයිට් අනාගත එක්ස්පෝට් කරන්න කළ ඒක ලෝක සියට අනුවක්තර ග්‍රෆයිට් ප්‍රඩියස් කල එක්ස්පෝට් කරන්න චීන එහම තියද ඒගොල එහම කියන මොකද අර මම කිව්වාගේ ගිගා ෆක්ටරිස් දෙසේ හතලිස්කානක් මේනකට බිහිවෙලා තියෙන බැට්‍රී වලට ඒකට මැටිරල් අවශ්‍ය ඔබට මාත්‍යක කතා කරනවාගේ නව ජනාධිපතිවරය මෙහම හම්බුණොත් කතා කරන්න බෑ ඔබට අමුවෙන් කියන්න සිද්ධ වෙන එහම නැත්තම් ඌදන්නේ කොහමද ඔබ හිරවුනේ කොතනද කියලා ඔබ කියන්නේ මෙතන ඔබ ඔගුරට හොරා බෙහෙත් බොමින් තමයි කතා කරන්නේ මම දන්නේ ඔබට නැති වෙන කිසි දෙයක්වත් නැහැ ඔබට සියල්ල නැති වෙලා තියෙන්නේ සියල්ල නැතිලා කියන්නේ ඔබ නැතිලා කියලා මම කියන්නේ නැහැ අනිවාර්යයෙන් ඒ කියන්නේ මම යන්න ගියේ ලොකු ගමන හිර වෙලා ඉරලා තියෙනවා ඒතර ඔබ යන්න ගියේ ලොකු ගමන හිර වුණා කියන්නේ රට නතර වුණා කියන එකනේ හරි දැන් ඔබ රටේ ණය ගෙවන්නේ මිනිස්සයා. දැන් මේ සාකච්ඡාව බල්ල සමහර වෙලාවට ඒ අදාළ මේ NPP ආණ්ඩුවේ නියෝජිතව ඔබට කතා කරන්න ඉඩ තියෙනවා. එයාට යම් කිසි විෂන් එකක් ඔළුවට දනනොත් මේ මිනිහා අපිට වැඩක් කරන්න ගන්න පුළුවන් තියෙනවා. ඒ දැන් ඉන්න ජනාධිපතිතුමා එතුමා අද මාත් එක්ක දැන් මාස ගානකට ඉස්සර මේ ගැන සාකච්ඡා කරානි කොහොමද ආර්ථිකය ගොඩගන්නේ කියලා ඇත්තටම ඉතින් එතුමාට මම හිතනවා මේ සමහර විද්‍යාඥයගාන්ට අඩුණාම එතුමාට ඒ වගේ දැනුමක් තිබුණා. ඒ කියන්නේ එතුමා හරි ප්‍රශ්න ටික තමයි මගෙන් අහුවේ. එතුමා කිව්වා වැඩ බාර ගනිමින් මම මැජික් කාරයක් නෙමෙයි. මට ඉන්ද්‍රජා මම ඉන්ද්‍රජාලිකයෙක් නෙමෙයි. හරිද? මට මැවුම් කරන්න බෑ. මැවුම් කරන්න බැරි නම් පුළුවන් මේ ඒ වගේ වට උදව් කරන්න පුළුවන් මිනිස්සු ළඟට ගන්න ඕනේ. නැත්නම් එතුමාට වෙන්නේ ඔය මාස 6 7 8 එච්චරයි. එතකොට ඔබ කියන්න කොයි කවුද ඔය ෆොරින් රටවල් වලට බ්ලොක් කරේ ලංකාවේ රාජ්‍යාංශ නිලධාරීන් වෙන්න එපැයි රාජ්‍යාන්තර නිලධාරීන් කරේ ඔය කැමිකල් ගේන ඒවා වගේ වට ඒගොල්ලෝ අනේ අපි දන්නේ අපිට අදාළ නැහැ එහෙම එහෙම කී කී කඩේ ආපු එකනේ ඒගොල්ලන් කරේ හරි ඒ වගේම තමයි ඒ වුණාට ඒගොල්ලෝ පිටරටට ගිහිල්ලා මේක කියන්න යන්නේ නැහනේ හරිද? එතකොට මේ මේකේ තියෙන වටිනාකම නිසාම වෙනම මිනිස්සු දැන් මගේ ජර්මන් යාළුවා ගිය සැරේ ටික කාලයකට ඉස්සෙල්ලා ලංකාවට එරළනවා මම ඔබතුමාට කිව්වේ එයාගේ අල්ලපු සීට් එකේ එයාපෝට් එකේ ඉඳගෙන මෙහෙම මේ කණිජ සම්පත් වලට ආයෝජන කරන්නපා වංචා කරනවායි කියලා කිව්වයි කියලා මගේ නම කියලා. ඉතින් එහෙම ඒ මාෆියාකට එච්චර සල්ලි තියෙන ඒගොල්ලෝ එච්චර ලොง ටර්ම් වැඩ කරන ඒගොල්ලන්ට වෙනම බජට් තියෙනවා. එහෙම තමයි මේ කියන්නේ. අපි හිතමු යම් කිසි නිලබලයක් ඔබට ලැබෙනවා. ඒ කියන්නේ ඊළඟ පාර්ලිමේන්තු මේ 225 අසුනක් ඔබට ලැබෙනවා. ඒ අපි ලිකන් අසුන නෙමෙයි නිලබලයක් සමග. ඒ කියන්නේ ඒ එන ආණ්ඩුවේ නිලබලයක් සමග. ඔබට මේ සියලු බැමි, සියලු බාධක, සියලු බැරියර් කඩාදාගෙන යන්න පුළුවන් නිලබලයක් එක්ක මම මේ කියන්නේ. රාජ්‍ය බලයත් එක්ක. ලැබුණොත් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. අනිවාර්යෙන් පටන් ගන්න. කොතනද පටන් ගන්නේ? කොහොමද පටන් ගන්නේ? මම ඒ ඉඳලා කියන්නේ. ඔව් මම ගෙලින්ම පතල් 1000 රීස්ටාර්ට් කරනවා. ඒ වගේම තමයි නෑ එහෙම මේක කියන්න එපා පොඩ පැහැදිලි කරලා යන්න 40000ක් වහලා තියෙන එක රීස්ටාර්ට් කරන්න වචනේ මගේ ලේසි නෑනේ මේ ස්විච් එක මම රීස්ටාර්ට් වෙන්නේ නෑනේ නෑ මෙහෙමයි දැනටම පතල් 50 ගානක් මාත් එක දැනට පතල් තියෙන අය 50 ගාන නෙමෙයි මහත්තයෝ 1000ක් කිය 950ක් නේ මේවා ගිහිල්ලා ස්විච් එක ඕන් කරන්න නෙමෙයි තියෙන්නේ තේරෙන්න කියන්නේ නෑ නෑ තේරෙන්න කියන්නේ මෙහෙමයි දැනටම 53 දෙනෙක් අපිට කියලා තියෙනවා ඒගොල්ලන්ගේ ඊළඟ වල පතල් තියෙනවා මට ආරං කරන්න කියලා මොකද ඒගොල්ලෝ මගේ සාකච්ඡාවල් දැකලා මාත් එක්ක කතා කරලා ඒගොල්ලෝ කියන්නේ ඒ ටික අරගෙන මට ඉදිරියට කරගෙන යන්න කියලා. ඒ වගේ තමයි මම මගේ ප්ලෑන් එක තුනේ පතල් 1000ක් රීස්ටාර්ට් කරන්න ඕන. මොකද දැනට ලොකු රික්වයර්මන්ට් එකක් තියෙනවා. චීන ග්‍රැෆයිට් විකුණන්නේ නැහැ. චීනේ බ්ලොක් කරලා තියෙන්නේ. එතකොට අර කියපු ගිගා ෆැක්ටරිස් 240 ගාන 43ක් මම මතක ගැටිලා. ඒක දුන්න කොහෙද? ඒවට මැටීරියල් නැහැ. මැටීරියල් නැහැ. ඒ බඩුව අහලා තියෙන්නේ. දැන් ඊයේ මට අපේ මාකට් එක ඩිකම තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒක රාජ්‍ය අනුග්‍රහයත් එක්ක යන්න ඕනේ. දැන් මෙතුමා ජනාධිපතිතුමා පතල් 1000ක් ස්ටාර්ට් කරන්න කොච්චර කාලයක් යනවද? මම හිතන දැන් මම මේ කරන්න හදන්නේ සම්පකාර ක්‍රමයට. එතකොට ඒ ගම්වල මිනිස්සු සම්බන්ධ කරගන්න. එතකොට ඔව් කොච්චර කාලයක් යනවද? මාස 6ක් අවුරුද්දක් ඇද්දොත් ඒ 1000 ක්‍රියාත්මක කරන්න පුළුවන්. මාස අවුරුද්දක්. වැඩිම දේ මොකක්ද? අවුරුද්ද. වෙන්න පුළුවන් වැඩිම දේ අවුරුද්දක් ඇතුළත පතල් 1000ක් ස්ටාර්ට් කරන්න. පතල් 1000 ස්ටාර්ට් කරන ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක කොච්චරක් අවශ්‍යයිද? රජේ පැත්තෙන් කරනවා නම් ඒගොල්ලන්ට ඒව ලොකු ලිමිටේෂන්ස් නැහැනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ පතලේ පටන් අපි ලොකුම එකක්නේ. අපේ පතලේ පටන් අපිට ඩොලර් මිලියන 7-8ක් ගියා. හැබැයි මේකක් යනකොට 500 මිලියන 500,000 ඩොලර්ස් වලින් වගේ පතලයක් ලක්ෂ 5ක් ඩොලර් ලක්ෂ 5ක් ලක්ෂ 5ක්. ඒතකොට ඒ වගේ 1000ක් ඕනේ. එහෙමද? හරි. ඒතකොට ඒක තමයි ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක. හරි. ඒතකොට ඒ පතල් 1000ම ඇක්ටිව් කරන්න අවුරුද්දක් යනවා. හරි. ඊට පස්සේ එතකොට සාමාන්‍යයෙන් 300,000 tons graphite අපිට වාර්ෂිකව නිෂ්පාදනය කරන්න බං highest grade.
එතකොට ඒක ඇවිල්ල ඩොලර් බිලියන 10ක මට මතකනේ දැන් ගණන්මින් ඔබතුමා ඔහම ඔබට මතකනේ ඩොලර් බිලියන 10ක විතර ආදායමක් අපිට මේ රටට එතකොට ඒ හරහා ලංකාවට දෙන්න පුළුවන් වාර්ෂිකව ඔව් ඒ කියන්නේ ඔබ කියන්නේ පතල් 1000ක් ඇක්ටිව් කරන්න යන්නේ අවුරුද්දයි ඒ අවුරුද්දෙන් අවුරුද්දෙන් මේක ඇක්ටිව් කරලා පස්සේ වාර්ෂිකව ඩොලර් බිලියන 10ක් ලංකාවේ ආර්ථිකයට දෙන්න පුළුවන් ඒකද හරි ඒකේ මොකක්ද ඒකේ උඩරි මැක්සිමම් කොච්චර නෑ මැක්සිමම් කියන්නේ ඊට පස්සේ මම මේ කතා කරන්නේ හයි ග්‍රේඩ් ග්‍රැෆයිට් ගැන හැබැයි අපිට ඉතින් ග්‍රැෆීන් ලෙවල් එකටත් යන්න පුළුවන් කන්ඩක්ටිව් ග්‍රැෆයිට් වලටත් යන්න පුළුවන් ඔව් ඒක විතර ග්‍රැෆයිට් ගැන නේ ග්‍රැෆයිට් හයි ග්‍රේඩ් ග්‍රැෆයිට් එතකොට ඒකක අපි කතා කරන්නේ ඩොලර් 10000ට අඩු ටොන් එකක් ගැන මම මේ කතා කරන්නේ හැබැයි අරවට ගිය ඩොලර් 50000 ඉඳලා මිලියන ගණන් යනවා ග්‍රැෆීන් වලට ගිය ඉතින් මේක හරිනම් ඉතින් මෙතුමා කෙලින්ම වෙන මොකුත් නෙමෙයි මේ ගැන තමයි කන්සන්ට්‍රේට් කරන්නේ සමහර වෙලාවට අනුරපමාර දිසානායක නම ජනාධිපතිවරයා විදේශ රටකදී මේ සබ්ජෙක්ට් එක කතා කරන්න යන්නේ නැත්තේ ඔබ කොහොමවත් එක පය තුනම ආරක් ඔව් කතා කළා කියලා. ඔහු කිව්වනේ මම හැමදේම දන්නේ නැහැ. ඒක තමයි ඔබෙන් ලබාගත දැනුම වෙන්නේ නැති ඔව් කතා කර නැත්තේ. එතුමා ඊට පස්සේ ඒ රටවල ගිහිල්ලා ආවිල්ලා තමයි මාව හම්බ වුනේ. එතකොට ඒ වගේම ඒ කියන්නේ ඌට යම් අවබෝධයක් තිබිලා තියෙනවා. එතුමාට හොඳ අවබෝධයක් ඉවිලා ඇති වුණා සහ එතුමාගේ තියෙන ප්‍රධානම වැදගත්කම තමයි මම මගේ යාළුවන්ට ඔක්කොටමත් කිව්වේ මේ මිනිස්සු පුදුම මිනිසෙක්. එතුමා ඔලුව දුම ගන්න. එතුමාගේ ජයග්‍රහණේ තියෙන එතනයි. එතුමා අනිත් මිනිස්සෙක් දන්න දෙයක් අහගෙන ඒක ඉගෙන ගන්න ලෑසි පුද්ගලෙක්. ඉතින් මම එදා අහගෙන හිටියේ TV සාකච්ඡාවේ එතුමා පළවෙනි සාකච්ඡාවෙත් කියලා දිනවා මට උදව් අවශ්‍යයි කර්මාන්තකරුව සහ මේ දන්න දෙයයිගේ දැනුම අරගෙන තමයි මම මේ යන්නේ කියලා. ඒක තමයි මිනිස්සුෙකුට කරන්න පුළුවන් දක්ෂම කතාව. ඉතින් ඒක නිසා ඉතින් මම හිතනවා එතුමාට මේ රට ගොඩ ගන්න අවශ්‍ය නම් එතන ඉන්න ප්‍රධාන සමාජිකයෙක් තමයි මම කියලා මගේ මම දේශපාලනට ඉන්නව නැද්ද කියන එක නෙමෙයි මේ කර්මාන්තේ හරහා ගොඩ ගන්න කියලා මම කියන්නේ මේ කර්මාන්ත ටික මට කරන්න හරියට අවසර දුන්නත් පසුම හදලා දුන්නත් නිලත් බලය තිබුණොත් ඒක වෙනම කතන්දරයක්. මොකද එතකොට අපිට ලෝකේ අනිත් රටවල් ගෙලිම ඇක්ටිවේට් කරන්න පුළුවන්නේ. ඇයි ඔබ දැන් ඔබ රාජ්‍ය බලයේ හිටපු ඔබ කියන්නේ ඇයි ඔබ අනුරද සානායකට මේ ප්‍රපෝසල් එක දෙන්න නැත්තේ? ඔහු විපක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඉන්නකොට මේ යන්නේ නැත්තේ නේද? ඔව්. ඇයි ඔබ ඔහුව තෝරගත්තේ? ඔබට යම් කිසි විෂන් එකක් නෑ නෑ නෑ. එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා මේ දැන් මේ මාස අපරකට ඉතර ඉස්සලා තමයි කතාව ඔය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඉදිරිපත් වෙලා කියන්නේ ඒ කියන්නේ කැම්පේන් එක පටන් ගන්නවා. එතුමා කැම්පේන් ගිහිල්ලා යුරෝපේ ආරෙහිමේ ගිහිල්ලා ආවට පස්සේනේ. ඔව්. ඒ කියන්නේ ජනාධිපතිවරණය කෝල් කරලා නැහැ එතකොට. නෑ කෝල් කරලා නැහැ. හරි එනවා කනේ ඔබට යම් කිසි ඉංග්‍රීසියකින් වගේ දැනුණාද ඔහු කවදා හරි දවසක මේ රටේ නායකත්වයට එන්න පුළුවන් කියලා? අනිවාර්යෙන්ම ඉතින් එතුමයි ඇත්තටම අපි හිතුවනම් හිතුවේ එතුමාව සජිත් මහත්තයානේ ලීඩින් හිටියේ. ඉතින් ඒ දැනුම මට තිබුණා. ඉතින් එතුමා තමයි ඇත්තටම මම ඔබතුමාගේ සාකච්ඡාවෙත් කිව්වා මේ ඔබතුමා විහිළුවක් කරාට මම මේ වෙලාවේ කිව්වා යම් පුද්ගලෙක් මම මේ වෙලාවේ කිව්වත් යම් පුද්ගලෙක් විශාල දැනුමක් තියාගෙන ඒ ගැන විශේෂ සාකච්ඡා කරයි කියලා. ඉතින් මට ඒ වෙලාවේ එතුමාගේ නම් කියන්න බෑ. හැබැයි දැන් ඉතින් එතුමා ජනාධිපති වෙලා ජනාධිපතිවරණ ඉවරලා නිසා මට ඒක කිව්ව හැකියි. එතුමා තමයි ඉන්ට්‍රස්ටඩ් ඔය මම සියලුම අනිත් අයගෙත් කෙලින්ම 1-to-1 හම්බෙච්ච අනිත් අපේක්ෂකයෝ ඒ වගේම එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ඇඩ්වයිසර්ලා හතර පහ දෙනාත් එක්ක අපි සාකච්ඡා කළා. මේ මාත් එක්ක සාකච්ඡා කරන්න කතා කරද්දි මට ආර්ථිකය කොහොමද ගොඩගන්නේ කියලා ඒගොල්ලන් මම කර්මාන්තකරුවෙක් එදා ඉඳලා ඊට පස්සේ බලශක්ති ඔබ NPP සමාජිකයෙක්ද? නෑ නෑ මම ඔබ NPP economic forum එකේ සමාජිකයෙක් නෙමෙයි. මම ඉතිහාසයේ කවදක්වත් කිසිම පක්ෂයක ගෑවිලා ඉඳලා නෑ. මගේ පක්ෂයේ රට. ඔබ ගෝඨාභයේ වියත්මගේ හිටපු කෙනෙක්ද? නෑ ගෝඨාභයේ මම වියත්මගේ හිටියේ නෑ. හැබැයි මම මට එන්න කිව්වා මේ බලශක්තිගේ ප්‍රසන්ටේෂන් එක කරන්න. මම තමයි එයාගේ මම ඒ එකකට සම්බන්ධලා ඉන්නේ. හැබැයි මම ඒතකොට සූර්ය බල සංග්‍රහය කරලා මගේ නම දන්න නිසා වියත්මගේ කට්ටිය එන්න කියලා කිව්වා. ඒගන කරුණ ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඔබ ගෝඨාගේ මිනිහෙක්. නෑ මම ගෝඨාගේ මිනිහෙක් නෙමෙයි. මම හැමතිස්සෙම කියන්නේ මම මේ රටේ මිනිහෙක්. කවුරු හරි රට වෙනුවෙන් යමක් හරි දෙයක් කරනවා මම එතන තමයි ස්ටෑන්ඩ් කරන්නේ. මට මම කිසිම පක්ෂයක සමාජිකයෙක් වෙලා නෑ. මේ සැරේ ජනාධිපතිවරණයට එන්න අවශ්‍ය නිසා මේ දේශපාලනයට සම්බන්ධ වුණා මිසක් වෙන කිසිම වෙලාවක මේක් වුණේ නැහැ. අනිත් කතාව දැන් ඔබතුමා මගෙන් තව ඊට ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද දැන් ඉදිරි මැතිවරණේ මොකද්ද කියලා. මේක මම එක දෙයක් ඔබතුමාට කියන්න කැමතියි. අපේ රටේ මිනිස්සු කැමති නම් අපේ රට දියුණු වෙන්න. එහෙමනම් අච්චාරු කරගන්න හොඳ නැහැ ඕනෑම මැතිවරණයක්. දැන් ලෝකේ දියුණු රටවල් මම ගොඩක් දියුණු රටවල් එක්ක ගනුදෙනු කරනවා. ඒ රටවල් වල වෙන්නේ ජනාධිපති කෙනෙක් හිටියොත් ජනාධිපතිට සහයෝගය දෙන්න පුළුවන් මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. එහෙම නැතුනොත් ඔබතුමාට පහුගිය කාලේ මතක ඇතිනේ දැන් විවිධ දේශපාලනඥ විවිධ දේවල් කියනවා.
අරක අර පැත්තර ගහම මේ පැත්තර අනිත්‍ය කියන්න ඕන කියලා ඇැයි එහමුණම රට අච්චාරුවෙන් එක වෙන්න මොකදම කියන උත්සා කරන ඊල පාලිමතු පැතිවරන්න පාලිමෙන්න්තු බලත් පිය කරම දෙන්න කියනට කියන දන්න අනිවාර්ය සමාරු කියෙන හම කරන්න පා රාධ පති වෙන පක්ෂයකින් ඕන පක්ෂ වෙන තන තියන එක ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්න පුර දෙක දෙන්න පා ඔය ප්‍රධාන්තවත් නිසාම රට කෙලවෙලා තියන්නේ මම කියන්නේ එතුමාලට අඩුගානේ දෙසිය එකසේ දහතුන අඩුගාන ඒගොල්ලන්ට තනියම මේ බලය පිහිටමට තිය ඒගලන්ට ඇබ්සලු මජරිට කෙන්ඩන කියෙක් ම කොමටත් කියන්න මම කියන්න ඒගොල්ලන්ට පරිපාල බලයක් කන්න තින එහෙම නැත්තම් මේ රටකොඩ ගන්න බෑ ඕක දැන් ඒ වගේම තමයි ලෝකෙ දියුණු රටවල ඔබතුමා ඒ ඔබතුමා වගේ ආයතන මේක දැනුවත් කරන්න අවශ්‍යයි දියුණු රටවල අවුරුදු පහකට ඡන්දයක් දුන්නොත් ආපහු ඊට පස්සේ අවුරුදු හතරක් ගිහිල්ලා ඉවරලා අන්තිම මාස දෙක තමයි ඡන්දෙට ඉස්සෙල්ලා මේ ගැන කතා කරන්නේ. එතකන් ඒ රට වෙනුවෙන් මිනිස්සු එක්කව වෙලා රජයත් එක්ක වැඩ කරනවා. මේ රට හැමදාම කෙලෙවුනේ ඕක නිසා. මේක බාලකයා පත් කරපු දවසර පහුවෙන්දලා ඉලවන්න try කරනවා. ඒක වෙන්න බෑ. ඒක මේක සාමාන්‍ය ජනතාව මේක දැනගන්න ඕනේ. මේක නොවුනොත් මේ රට වලපල්ලට යනවා. ඒ කියන්නේ ඔබ කියන්නේ අනුර කුමාර දිසාන කෙලින්ම කතා කරමු. අනුර කුමාර දිසානායක හෝ ඔබට කතා කළොත් ඔබ MPP එකේ හර තුරින් හරි කමක් නැහැ. මේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ රටේ ණය ගෙවන්න ඔවුන්ගේ දේශපාලන මේ ප්‍රවේශය හරහරි එන්න සූදානම්. මම කියන්නේ මේ කර්මාන්තික විය යුතුයි. මේ ටිකට එතුමාලා මම හිතනවා එතුමාට හොඳ දැක්මක් තියෙනකල මොකද එතුමා මාත් එක්ක සාකච්ඡා කරේ ප්‍රධාන වශයෙන් ග්‍රැෆයිට් ගැන ග්‍රැෆීන් ගැන. ඉතින් එතුමාලා හැබැයි ඉතින් මම දන්නේ එතුමාලාට මොනමන බලවේග විසින් මේවා නවත්තන්න හදයිද කියලා. ඒකක් තියෙනවා මම හැමතිස්සෙම ඔබතුමාලට කියනවානේ. ඉතින් එහෙම නැතුනොත් එතුමා මේ ගැන හොඳ දැනුමක් තියෙනවා. එතුමා සම්බන්ධ වෙන්න කිව්වොත් අපිට ඒ දේ කිරීම හැකියාව තියෙනවා අනිවාර්යයෙන්. එහෙමනම් ඉතින් එතුමා අවබෝධයක් ලබා ගන්න නම් ඔබ මෙතර මේ උගුරු හොරා බේද්දු වගේ හරියන්නේ නැහැ. නවත්තන හදන බලවේග කියන්න වෙයි ඔබට ඉතින්. අනිවාර්යයෙන්. දැන් ඕන නම් දැන් කියන්න. කැමති නම් කියන්න. මගේ ප්‍රශ්නේ අපි කපන්න කොටන්නේ නැද්ද දන්නවනේ. සාකච්ඡා දැන් දෙකක් කරලා කැපුවේ ගැටුනේ නැහැනේ. මෙතර කතා කරපෙගෙන ගෙදර ගියා බැලුවේ නේ. ආව. ඕන නම් කියන්න. නැහැ එතුමා එතකොට කියයිනේ මොකද්ද කතන්දරේ කියලා. එතුමා අහයිනේ එහෙමනම් කතන්දරේ. එතකොට මම කියන්න. මොන්සුති බලශක්ති සහ කර්මාන්ත විෂය හා සම්බන්ධ ඉංජිනේරුවරයෙක් ජනාධිපති ධුර අපේක්ෂකයෙක් වශයෙන් කටයුතු කරපු මේ කීර්ති වික්‍රමරත්න ඔහු කියනවා ලංකාවේ ආර්ථිකයේ ණය ගෙවිය හැකියිමට ඒ තමයි ග්‍රැෆීන් සහ ග්‍රැෆයිට් හරහා ඒ නිසා නව ජනාධිපතිවරයා යම් අවස්ථාවක් ඔහුට ලබා දුනහොත් ඔබ ඔහු දැන් මේ රුවෙන් දන්නවනේ දැක්කම අඳුරෝනේ ඔබ පැතුනමාරක් මේ සාකච්ඡා කළා දුනහොත් ඔබට මේ කර්තව්‍යයට එකතු වෙන්න පුළුවන් කියන කතාව. ඒක නෙමෙයි කියන්නේ. අනිවාර්යයෙන්ම එතුමාට අවශ්‍ය ඒ සහයෝගය දෙන්න කර්මාන්තකරුවෙක් කරා මම බැඳිලා ඉන්නවා. සහ එතුමා අපි කියමුකෝ බැලලත් වෙන එක්කෙනෙක් වුණා නම් ඒත් මේ දේ කරන්න අවශ්‍යයි. මොකද මේ මිනිස්සු දැනගන්න ඕනේ මේ රට තමයි නම්බර් 1 කියලා. රට ගිලුණොත් එහෙම නැව ගිලුණා වගේ තමයි. එතකොට අනිත් මොන දේ කරත් තමුන්ට වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මම ඉල්ලා ඉන්නේ සියලු දෙනාගෙන්ම රට කරන්න පුළුවන් පසුබිමක් හදන්න කියලා. ඉතින් මම එතන එතුමාලත් බොහොම දැනුගත් පිරිසන් මෙතෙක් ඉතිහාසයේ තිබු දැනුගත් වැඩිම පිරිසින් ඔතනනේ. ඉතින් එතුමාලාට ඒ දේ කිරීම හැකියාව තියෙනවා. ඉතින් මම එතන එතුමාලා හරි තීරණයක් ගනී කියලා. හොඳයි. බොහොම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වීපුලද කාට හරි රටේ ණය ගෙවිය හැකිනම් විදේශ රටවලට තවදුරටත් ණය නොබින ආකාරයේ රටක් ගොඩනැගිය හැකිනම් එයයි එකම සහ පරම පැතුම. ස්තුතියි ඔබට. මම ස්තුතියි.